ගෙදර තමන්ගේ මැඳුම් මහන කෙනෙක්ටත් මැහුම් ව්‍යාපාරයක් කරන කෙනෙක්ටත් තමන් ලබන ආදායමෙන් වැඩිපුර කොටසක් විදුලිය වෙනුවෙන් මෙන් කරන්න උනොත් ඒක ලොකුම ලොකු අපරාධයක්. අන්න ඒ නිසා මේ දවස්වල කට්ටිය විදුලිය අඩු කරගන්න එක එක ක්‍රම හෙව්වනේ. අන්න එතෙන්දී කරලියට ආපු දෙයක් තමයි මේ ක්ලච් මෝටර් සහ සර්වෝ මෝටර් කතන්දරේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ සර්වෝ මෝටර් එකෙන් 70%ක් 80%ක් වෙනකම් විදුලිය ඉතිරි කරගන්න පුළුවන්ද? ඒ වගේම ක්ලච් මෝටර් එකයි සර්වෝ මෝටර් එකයි අතර තියෙන වෙනස මොකද්ද? මේ වගේ දේවල්. ක්ලච් මෝටර් එකයි සර්වෝ මෝටර් එකයි ගැන ඔයාලට තියෙන හැම ගැටලුවක්ම අද අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් අද අපේ ටෝක් විත් මැහුම් එක්ස්පර්ට් මේ වැඩසටහනට එකතු කරගත්තා මැහුම් ශාස්ත්‍රයේ වසර ගණනාවක අධ්‍යක්ෂීම් තියෙන ද බොබින් ආයතනයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරීතුමා Mr. Sanjeev. Hi boy, Mr. Sanjeev. Hi. මට මුලින්ම කියන්නකෝ මේ දවස්වල මේ කතාබහට ලක් වෙන සර්වෝ මෝටර් එකක් කියන්නේ ඇත්තටම මොකද්ද? ඔව් සර්වෝ මෝටර් එකක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් කරන මෝටර් එකක්. දැන් අපි මහන මැෂින් පැත්තට ආවොත් එහෙම සර්වෝ මෝටර් එකෙන් ගොඩාක් වෙලාවට වෙන්නේ 70% 80% වගේ විදුලිය ඉතිරි වෙන එකක් තමයි වෙන්නේ. විදුලිය ඉතිරි වෙනවා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට වෙන්නේ මහන වෙලාවට විතරක් තමයි මේක පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ නීඩල් එක පල්ලෙහාට යන වෙලාවට තමයි හැමතිස්සෙම කරන්ට් එක වැය වෙන්නේ ක්ලච් මෝටර් එකත් එක්ක අපි කම්පයර් කරනකොට. අහහ. එතකොට මේ සර්වෝ මෝටර් එකේ ඉන්නේ මහන මැෂින් වලට විතරද එහෙම නැත්නම් ඕවර්ලොක් මැෂින් ඒ වගේ අනිත් මැෂින් වලටත් සර්වෝ මෝටර් එක එනවද? නැහැ. අපි සර්වෝ මෝටර් ඇත්තටම හයි කරන්න පුළුවන් ඕනම මැෂින් එකකට. ඕවර්ලොක් මැෂින් එකකට, ෆැට්ලොක් මැෂින් එකකට උනත් හයි කරන්න පුළුවන්. දැන් අපි ගෙන්නන මොඩල් එක, ඒ කියන්නේ බොබින් එකකින් අපි ගෙන්නන සර්වෝ මෝටර් එක, ඒක හයි කරන්න පුළුවන් ඕවර්ලොක් මැෂින් වලටත් හයි කරන්න පුළුවන්, ෆැට්ලොක් මැෂින් වලටත් හයි කරන්න පුළුවන්. ඉස්සරින්දම මහන මැෂින් වලට එන මෝටර එක තමයි ක්ලච් මෝටර් කියලා කියන්නේ. එතකොට මේ ක්ලච් මෝටර් එක ගැනත් පැහැදිලි කිරීමක් කරන ගමන්ම ක්ලච් මෝටර් එකයි සර්වෝ මෝටර් එකයි අතර තියෙන වෙනස ගැනත් අපි පොඩ්ඩක් කියමු. ක්ලච් මෝටර් එක කියලා කියන්නේ ඉස්සරින් ආපු ලොකු මෝටර්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහට සොයිම් මැෂින් එකක පල්ලෙහා තියෙන ලොකු මෝටර් එකක් වෙනවා. ඒකට තමයි ක්ලච් මෝටර් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ක්ලච් මෝටර් එකේ ඇත්තරම තියෙන ප්‍රශ්න තමයි ක්ලච් මෝටර් එක ටිකක් බරයි ලොකුයි. ඒකෙන් හින්දා මැෂින් එක ගොඩාක් වෙලාවට ভাইබ්‍රේෂන් වලට එහෙම වැඩි. ක්ලච් මෝටර් එකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ක්ලච් මෝටර් එක ස්පීඩ් කන්ට්‍රෝල් කරන එක හරි අමාරුයි. ඒ කියන්නේ පුට් පැටල් එක අපි කියන පාගන පැටල් එක දෙනවනේ. පැටල් එකෙන්ම තමයි කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ අපි සර්වෝ මෝටර් එකේ පැත්තට එනකොට සර්වෝ මෝටර් එකේ ගොඩක් අපිට තියෙනවා, ඒ කියන්නේ බර අඩු පොඩි මෝටර් එකක් හින්දා ටේබල් එකේ ভাইබ්‍රේෂන් ගොඩක්ම අඩුයි අත්‍තරම. ප්‍රධානම දේ තමයි සර්වෝ මෝටර් එකේ තියෙන්නේ, ඒ කියන්නේ මහන වෙලාවට විතරයි අපිට විදුලිය වැය වෙන්නේ. ඒ කියන්නේ ඉදිකට්ට උඩපල්ලෙහා යන වෙලාවට විතරමයි විදුලිය වැය වෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් අපි ඔන් එකේ තිබ්බ කියලා කරන්ට් එක යන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රධානම වාසිය. ඒ කියන්නේ 70%ක් 80%ක් විතර අපිට විදුලිය ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ සර්වෝ මෝටර් එකේ තියෙන ඊට පස්සේ දැන් බර අඩුයි හින්දා ගොඩාක් වෙලාවට ভাইබ්‍රේෂන් අඩුයි, සද්ද අඩුයි. ඒ කියන්නේ සද්ද අඩුයි කියලා කියන්නේ අපිට ඕනම වෙලාවක රෑක් වුණත් මහන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ ගොඩක් සද්ද නැති හින්දා. ඊට අමතරව වේගය පාලනය කරනවා, කියන්නේ ස්පීඩ් එක අඩු කරනවා කියන එකේ සෑහෙන හොඳ ක්වලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් හිමීට මහන දේවල් මහන්න හරි ලේසි. නැත්තම් ක්ලච් මෝටර් එක උත් එක්ක බලනකොට අර හරි ලේසි පැටල් එකෙන් කන්ට්‍රෝල් කරන්න. ඒක තමයි සාමාන්‍යයෙන් සර්වෝ මෝටර් එකේ තියෙන. ඔව්. එතකොට ක්ලච් මෝටර් එක ඒ මැෂින් එක ඔන් එකේ තියෙන හැම වෙලෙම කරන්ට් එක යනවා. ඔව්. ක්ලච් මෝටර් එක හදලා තියෙන්නේ හැමයි සාමාන්‍යයෙන් අපි මැෂින් එකේ, ඒ කියන්නේ මැෂින් එකේ වැඩ කරන හැම වෙලාවකම මෝටර් එක දුවන්න ඕන. ඊට පස්සේ අපි පැටල් එක පාගන වෙලාව, ඒ කියන්නේ ඉදිකට්ට පල්ලෙහාට එන වෙලාවට විතරක් කියලා නෙවෙයි. ඒ කියන්නේ හැමතිස්සෙම වැඩ කරනවා. වැඩ කරනතර ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ලයිට් එකක් දැම්මම ලයිට් එක දිගටම වැඩ කරනවා වගේ මේකෙත් කරන්ට් එක දිගටම යනවා. ඔව්. එතකොට සර්වෝ මෝටර් එකක් තියෙන මහන මැෂින් එකක සද්දෙට අඩුයි කියවනේ. ඒ නිසා අපිට රෑකට උනත් මහන්න පුළුවන්. ඔව්. ඇත්තරම කිව්වොත් සර්වෝ මෝටර් එකේ ගොඩක්ම සද්දෙ අඩුයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මහනකොට අපිට මහන සද්දෙ විතරයි ඇහෙන්නේ. මෝටරේ වැඩ කරන සද්දයක් ඇහෙන්නේම නැහැ. විශ්වසරක අත්දැකීම් ඇති අපත් සමග ඔබත් එන්න සිහින මහන්න. සර්වෝ මෝටර් මහන මැෂින් එකක් තියෙන කෙනෙක්ට කොහොමත් විදුලිය ගැන ප්‍රශ්නයක් නැහැ. අලුතින් මහන මැෂින් එකක් ගන්න කෙනෙක්ටත් සර්වෝ මෝටර් එකක් තියෙන මහන මැෂින් එකක් ගන්න පුළුවන්.
හැබැයි දැනටමත් ක්ලච් මෝටර් මහන මැෂින් එක කරන් තියෙන කෙනෙක්ට විදුලිය අඩු කරගන්න මොකුත් විසඳුමක් නැද්ද? ඔව් ක්ලච් මෝටර් එකක් දැනට තියෙන කෙනෙකුට ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ක්ලච් මෝටර් එක වෙනුවට සර්වෝ මෝටර් එකකට මාරු කරන්න පුළුවන්. ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ක්ලච් මෝටර් එක අයින් කළා සර්වෝ මෝටර් එක හයි කරන්න පුළුවන් සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට. දැන් අපේ මෝටර් එක දැන් බොබ් ජෙට් වල අපි ගෙන්නන මෝටර් එක ඕනම මැෂින් එකකට හයි කරන්න පුළුවන් සාමාන්‍ය මාකට් එකේ තියෙන අපිට සාමාන්‍යයෙන් කතා කරොත් අපිට මේ මැෂින් එක බලලා අපිට කියන්න පුළුවන් කොහොමද මාරු කරන්නේ හයි කරන්නේ කියලා නැත්නම් අපිට මාරු කරලා දෙන්න පුළුවන්. ඔව්. ඊට අමතරව තව අපි ඔප්ෂන් එකක් තියෙනවා. ක්ලච් මෝටර් මැෂින් එකක් තියෙන කෙනෙකුට ක්ලච් මෝටර් මැෂින් එක අයින් කළා අපේ බොබ් ජෙට් ඩිරෙක්ට් ඩ්‍රයිව් ෆුල් ඔප්ෂන් අපේ ඩිරෙක්ට් ඩ්‍රයිව් මැෂින් එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ට කෙලින්ම. එතකොට එහෙම වුණොත් අපි බයි බෑක් ඔෆර් එකක් දෙනවා. මැෂින් එක බලලා ඒකින්ද අපිට ඒ කතා කරොත් අපිට ඒ විසඳුමක් දෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේක හොඳ අවස්ථාවක්. ඔයාගේ පරණ විදුලිය වැඩියෙන් යන ක්ලච් මෝටර් මහන මැෂින් එක බොබින් ආයතනයට දීලා අලුතින්ම සර්වෝ මෝටර් එකක් තියෙන මහන මැෂින් එකක් අරන් යන්න පුළුවන්. එතකොට මිස්ටර් සංජීව මේ අලුතින් දෙන මහන මැෂින් එක ගැන අපි පොඩි විස්තරයක් කරමුද? ඔව්. අලුතෙන් අපි දෙන ඒ කියන්නේ මැෂින් එකට අපි කියන්නේ සාමාන්‍යයෙන් ඩිරෙක්ට් ඩ්‍රයිව් සිංගල් නීඩල් මැෂින්ස් කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒ මැෂින් එකට යන මෝටර එක සෑහෙන හොඳ මෝටර එකක් තියෙන. ඒකේ ගොඩාක් කාලවලට 180ක් විතර වගේ විදුලිය ඉතුරු කරන්න පුළුවන් මෝටර එකක්. සද්ද කියන එකත් උපරිම අඩු මට්ටමේ එකක්. ඒ කියන්නේ මහන කොට සාමාන්‍යයෙන් පාට සාමාන්‍යයෙන් එන්නේ මහන සද්ද විතරයි අත්තම කතාව. ඊට අමතරව මැෂින් එකේ ඒ කියන්නේ ভাইබ්‍රේෂන් නේ ඔක්කොම අඩුයි. ඊට අමතරව මැෂින් එකේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් වේගය කියන එක ස්පීඩ් එක හොඳටම කන්ට්‍රෝල් කරන්න පුළුවන් මැෂින් එකක්. ඒ කියන්නේ ආයේ පුට් පැටල් එකෙන් කන්ට්‍රෝල් කරනවට අමතරව මැෂින් එකේ පැනල් එකෙන් අපිට පුළුවන් ගොඩාක් ස්පීඩ් එක අඩු කරන්න. ඊට අමතරව මැෂින් එකේ තව ඇඩිෂනල් ෆන්ක්ෂන්ස් තියෙනවා. අපිට මැෂින් එකේ තියෙන වන් ටච් බටන් කියලා එකක්. ඒ කියන්නේ එකපාරක් ප්‍රෙස් කරාම එක ස්ටිච් එකක් ඉස්සරහට යනවා. ඒකෙදි ගොඩක් වෙලාවට ලේසි සමහර වෙලාවට අපි අර හෑන්ඩ් වීල් එක අතින් කරගෙන වීල් එකෙන් කරකවල ඉස්සරහට නීඩල් එක ගන්න ඕන. ඒක අර වන් ටච් බටන් එකෙන් එක එක ගන්න පුළුවන්. ඒතර අපිට ඕන තැන හරියට නතර කරගන්න පුළුවන්. ඊට අමතරව තව ඔප්ෂන් එකක් තියෙනවා නීඩල් පොසිෂන් කියන එක. ඒ කියන්නේ නීඩල් පොසිෂන් එක පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට අපි මැෂින් එකේ ඉස්සරහට මහගෙන ගියාට පස්සේ අපිට නතර කරලා හරවන්න වගේ තැන් ආවහම අපි දැන් ඒ කියන්නේ ෆැබ්‍රික් ලේයර්ස් දෙකක් තුනක් තියෙනකොට මහනකොට ඒ කියන්නේ අපිට ඕන තැන නතර කරාට පස්සේ අපි ආයෙ පටන් ගන්න තැන වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා අපි හෑන්ඩ් වීල් එකෙන් කරකවල ඉස්සරහට එහෙට මෙහෙට ගන්නකොට. නමුත් ඒ නීඩල් අප් ඇන් ඩවුන් ඔප්ෂන් එකේදී අපිට ඩවුන් කියන එක දැම්මහම නතර කරාට පස්සේ නීඩල් එක හිටින්නේ පල්ලෙහාටම හැමතිස්සෙම. ඒ කියන්නේ අපි කොච්චර පාගලා නතර කරත් මැෂින් එකේ නීඩල් එක හිටින්නේ පල්ලෙහාම. ඒතර අපිට ඕන විදිහට හරවන්න පුළුවන් මැෂින් එකේ මහන ෆැබ්‍රික් ඕන එකක්. ඒක සෑහෙන වාසි මොකද හේතුව ඒතර එකම පොසිෂන් එකේ මහන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය මට්ටමේ මැෂින්ස් වලට වඩා සෑහෙන හොඳ ඔප්ෂන්ස් තියෙන අලුත් මොඩල් එකේ අපි මේ මැෂින් එකකට තමයි රිප්ලේස් කරන්නේ ඔයගොල්ලන්ගේ පරණ මැෂින් එක. මොකක්ද බ්‍රෑන්ඩ් එක? ඒක අපේ බොබ් ජෙට් කියලා අපේම බ්‍රෑන්ඩ් එකක එන්නේ. වන් ඉයර් ඒ කියන්නේ අවුරුද්දක වගකීම් කාලයක් තියෙන අපේම මැෂින් එකක්. සර්විස් එක අපේම සර්විස් එකක් තියෙන්නේ. අපිට ඕන ලාවක් කතා කරලා ඕනම රිපෙයර් එකක් ඕන දෙයක් කරන්න පුළුවන් ඒකට. ඔව්. මෝටර් එකත් රිප්ලේස් කරගන්න පුළුවන් කියපු නිසාම මට අහන්න හිතුනේ මේ සර්වෝ මෝටර් වලත් විවිධ වර්ග තියෙනවද මිස්ටර් සංජීව? ඔව් ඒ කියන්නේ සර්වෝ මෝටර් වර්ග තියෙනවා ගොඩක්. ඒ කියන්නේ දැන් අපේ න බොබ් ජෙට් බ්‍රෑන්ඩ් එකෙන් එන සර්වෝ මෝටර් එක හයි කරන්න පුළුවන් සිංගල් නීඩල් නෝමල් මැෂින්ස් වලට පුළුවන් ඕලොක් මැෂින්ස් වලට පුළුවන් ෆැට්ලොක් මැෂින්ස් වලට හයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මැෂින් එකේ ඔප්ෂන්ස් අනුව වෙනස් කරලා අපිට හයි කරලා දෙන්න පුළුවන්. මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරාම අපිට ඕගොල්ලන් ගාව තියෙන මැෂින් එක බලලා ඒ මැෂින් එකට ගැළපෙන විදිහට අපේ මැෂින් එකේ අපේ මෝටර් එක වෙනස් කරලා දෙන්න පුළුවන්. ඔව් එතකොට මිස්ටර් සංජීව මේ සර්වෝ මෝටර් එක Tamanට උනත් සම්බන්ධ කරගන්න පුළුවන්ද මහන මැෂින් එකකට? ඔව් සාමාන්‍යයෙන් දැනුමක් තියෙන කෙනෙකුට කරගන්න පුළුවන්. මොකද හේතුව ක්ලච් මෝටර් එක හයි කරන තැනම තමයි හයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අර කරන්ට් වයර් වගේක් තියෙනවා ඒ ටික සම්බන්ධ කරගන්න එක තමයි තියෙන්නේ. සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට Tamanටම හයි කරගන්න ඕනේ නම් අපිට කන්ටැක්ට් කරාම අපිට ඒකට උදව් කරන්න පුළුවන්. ඔව් අවසාන වශයෙන් මට අහන්න හිතුනේ මහුන් ශේෂ්ත්‍රය හා සම්බන්ධ වසර ගණනාවක අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට අලුතින් මහන මැෂින් එකක් ගන්න ඉන්න කෙනෙක්ට මොකද දෙන්න පුළුවන් උපදෙස?
අලුතෙන් මැෂින් එකකට යනවා නම් ගොඩාක් වෙලාවට අත්‍තරම කියන්නේ සාමාන්‍යයෙන් බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා මැෂින් එකක් ගන්නකොට. ඒ කියන්නේ මැෂින් එකක් ගන්නකොට බොහෝ දුරට ඒ කියන්නේ දැන් අපි පරණ එකක් ගත්තාම හොඳයි කියනවනේ. පරණ එකක් ගත්තාම හොඳයි කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ක්ලච් මෝටර් මැෂින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් පළවෙනිම දේ තමයි 100ට මේ ඒ කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක කරන්ට් වේස්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලොකු විදුලි නාස්තියක් තියෙනවා. අලුත් මැෂින් එකකට යනකොට පළවෙනිම දේ තමයි සර්වෝ මෝටර් එකක් තියෙන මැෂින් එකකට යන එක. ඊට අමතරව දැන් මං කිව්වේ නීඩල් පොසිෂනින් තියෙන ටච් වන් ටච් බටන් තියෙන ඒ වගේ මැෂින් එකකට යනකොට අලුත් මොඩල් එකක් ඉන්න ගොඩක් වෙලාවට අපිට මහන්න ගොඩක් ලේසි. ඒ කියන්නේ අපි අමාරුවෙන් කරන දේවල් පරණ මැෂින් එකක් අරගෙන try කරනවට වැඩිය අලුත් මැෂින් එකක් ගන්න එක හොඳයි. ඒතර අලුත් දේවල් එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද ඉස්සරහට එන ගොඩාක්ම මැෂින් මොන බ්‍රෑන්ඩ් එකකින් ගියත් ඉස්සරහට එන ඕනම මැෂින් එකකට සර්වෝ මෝටර් එකක් තමයි එන්නේ. එතකොට ඉතින් පරණ මැෂින් එක ගත්තා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තවත් පරණ මැෂින් එකක් වෙනවා විතරයි. ඔව් මෝටර් එක මාරු කරගන්න හරි මැෂින් එක මාරු කරගන්න හරි ඕනේ නම් මේ තිරේ දිස්සන නම්බර් එකට කෝල් කරලා බොබින් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් මිස්ටර් සංජීව ගොඩක් ස්තුතියි අද අපේ ටෝක් විත් මැහුම් එක්ස්පර්ට් වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් ඉදිරි වැඩසටහනකින් ආයෙ සම්බන්ධ වෙමු. මහන මැෂින් හා සම්බන්ධ මැහුම් ශේෂ්ත්‍රය හා සම්බන්ධ ඔයාට තියෙන ඕනිම ගැටලුවකට විසඳුම් හොයලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. ඒ මේ ශේෂ්ත්‍රයේ පළ පුරුදු අයත් එක්ක කතා කරලා. අන්න ඒ විදිහටයි මේ ටෝක් විත් මැහුම් එක්ස්පර්ට්ස් පළවෙනි වැඩසටහන අද මේ විදිහට ආරම්භ කළේ. ඒ වගේම සිහින මහන පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අවස්ථාව තියෙනවා ඔයාලගේ මැහුම් ගැටලු ඉදිරිපත් කරන්න. ඉදිරියේදී සිහින මහන පේජ් එක හරහා පෝස්ට් එකක් දායි ඒකට කමෙන්ට් කරන්න ඔයාගේ මැහුම් ගැටලු. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒ ගැටලු ගැන කතා කරමු. එහෙනම් හැම වීඩියෝ එකක්ම බලන්න සිහින මහන්න YouTube channel එක subscribe කරලා තියාගන්න.